අයිබවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපානි දිවා ප්‍රවෘත්ති විකාශයත් සමගයි අපි සෝදානම් ප්‍රතිමෙන් විමසා බලන්නට සිරස්තල රාජ්‍ය සේවකයන් දෙවන දිනටත් තැපල් ඡන්ද සලකුණු කිරීමට එක් වෙයි ජනතා අපහසුතා තේරුම්ගෙන විදුලි බිලේ සහනය දුන් බව අගමැති කියයි හක්මනදී පොලිසියේ තිදෙනෙකු යට කළ ටිපර් රථ අනතුර නාමික අමුදාපති අඩ්මිරාල් දුරේට නාකොටික් මත් ජාවාරම් කරුවන්ගෙන සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් රහස් ප්‍රකාශ ලොව පුරා මිලියනයක් දින පහකදී කොරෝනාවට ගොදුරු වෙයි ප්‍රථම දේශය පුවත් महामेतिवरने तपल चंदे प्रकाश क्रीम देवन दिन अद आरंभ वुना तपल चंदे प्रकाश क्रीम सामकामी वसितुन भवाई मेतिवरन निरीक्षकीन पेन्वातेने ये आरंभ वु तपल चंद प्रकाश क्रीमे काटियुतु लबन दाहत्वन दा दक्वा सिदुवन भवाई मेतिवरन दिपार्तमेंतु पवसानने सौख्य वैद्य निलधारी कार्यमंडल तपल चंद सलकुनु क्रीम ये सिदुवना රාජාංගනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොවූ අතර ඒ පිළිබඳ ඉදිරි කටයුතු මෙතිවරණ කොමිෂන් සභාව මගින් තීරණය කෙරෙනු ඇත. තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක දින දෙකක් ලබා දීමටද මෙතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බවයි මෙතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. उत्तर प्रदेश प्रादेशिक लेखम कार्यालय अध्यापन कार्यालय एतलु राज्य आयतन वल तपल चंदे प्रकाश किरीम अद पेरवरुए सिट सिदु किरीमिन पवतिनवा कोलंब डिस्ट्रिक्टे तपल चंदे प्रकाश किरीम सौख्य आरक्षित क्रमवेद अनुगमने करमिन सार्थकव सिदुवन बव डिस्ट्रिक्ट लेखम प्रदीप यसरत्न महता पवसनवा दिदास विस महामेतिवरणीय निमित्तें तपल चंद सलकुन किरीमी कटुतु कोलंब डिस्ट्रिक्टे ये आरंभुना ये अतरम सौख्य वैद्य निधारी कार्यालय विस्सक तपल चंद सलकुन किरीमी कटुतु सिद्धौना अपिट ये किसीम सिद्धीमक वार्ता उन्ने मेतिवरणट अहितकर क्रियावक तपल चंद सलकुन किरीमी प्रतिशतयक वशयेन गत्तु 98ක් විතර चंद सलकुन वेला तियेनवा अदत हेटत दिनयन देकेदीम मेतिवरण कार्यालय डिस्ट्रिक्ट एकम कार्यालय आरक्षक अंश वल अहर अनिकुत सीलुम राज्य आयतन वल दिपार्तमेंतु अमात्यांश वल तपल चंद सलकुन किरीमी कटुतु सिद्ध करन सीलुम विधिविधान මෙතර කොළඹ දිස්ත්‍රික්කයේ පුරා රාජ්‍ය ආයතන රැසක තැපැල් ඡන්දය ප්‍රකාශ කරන අයුරු දැක ගැනීමට හැකි වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුලද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කෙරෙමින් පවතින්නේ සෞඛ්‍යංශ උපදෙස් නිසි පරිදි පිළිපදිමින්. දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු වන බව අප වාර්තාකරුවන් පවසනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16 හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදු කෙරෙමින් පවතිනවා. සියලු නිලධාරීන්ට බාධාවකින් තොරව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවයි දිස්ත්‍රික් තේරීම්භාර කාර්යාලය පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම මහින්ද චින්තනයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව රජය කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතර වැලිපිටියේදී පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම නිසා විදුලි බිල අඩු කිරීමට රජය පියවරකට බවට කර ඇති ප්‍රකාශයද අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා. ජනතාවගේ අපහසුතා තේරුම් ගැනීමට තම රජයට හැකියාවක් පවතින බැවින් විදුලි බිල් සහනය ලබා දීමට කටයුතු කළ බවයි මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ. දේශපාලන ලෝකයේ දෙමන්තයන් නියෝජනය කළ දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය කිසිදු දවසක නොවිරු ආකාරයට දියාරු වෙමින් පවතින යුගයක් උදා වී ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා. ඉතින් දැන් මේ සහන දෙනකොට රනිල් වික්‍රමසිංහ කියනවා මම තමයි මේක ඉල්ලලා දුන්නේ. මම මේක මතක් කරා. එහෙම කියලා කියන වෙලාවලුත් තියෙනවා. ඒක වෙලාවක් තියෙනවා එහෙම කියන්නේ. ඉතින් ඒක ඉඳා එයාලා මතක් කරගෙන ඉඳවවා. ආකාරුවක් කියන ඉඳා මේ ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ. මේ ආණ්ඩුව වැඩ කරන්නේ
ගෝඨාභයේ ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය මහින්ද චින්තනයේ ජනතාවගේ ප්‍රතිපත්තිය අම්බෝම පැහැදිලිව කියන්නේ ඒකින්ද ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා මිස එක එක කියලා කියන දේවල් කරන්න අපි සූදානම් නැහැ පොලිස් මත්ද්‍රව්‍ය නාශකකාරංශයේ නිලධාරීන් පිරිසක් සිදු කළේයි කියන හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් 4 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ රහස් ප්‍රකාශයක් අද ලබා දුන්නා පොලිස් මත්ද්‍රව්‍ය නාශකකාරංශයේ මගින් අත්තරංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු ජාවාරම් කළේයි සැකපිට අත්තරංගුවටගෙන බන්ධනාගාරගත කර සිටින නිලධාරීන් 12 දෙනා සම්බන්ධයෙන් වී මෙම රහස් ප්‍රකාශ ලබා දීම සිදු කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවියගේ නිල මැදිරිය තුලදී රහස් ප්‍රකාශ ලබා දීම සිදු කෙරුණා. පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සාක්ෂිකරුවන් අධිකරණයේ හමුවට ඉදිරිපත් කර තිබුණා. සාක්ෂිකරුවන් දැනට අත්තරංගුවේ පසුවන සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුවයි ඔවුන් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ. හක්මන කොංගල මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ටිපර් රථයකට යට කර පලා ගිය සැකකරු හා ටිපර් රථය රන්න කටකඩුව ප්‍රදේශයේදී අතරංගුවටගෙන තිබෙනවා. කිරින්ද නගරයේ රතවාහන රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සංඥා නොතකා ධාවනයේ වූ ටිපර් රථයක් පිළිබඳ කොංගල 13 කණුව මාර්ග බාධකයේ පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. කිරින්ද පොලිස් නිලධාරීන්ද රථයේ ලුහුබැඳ ගිය අතර කොංගල මාර්ග බාධකයේදී එය පරීක්ෂා කර අන්තරාදායක රිය ධාවනයේ සම්බන්ධයෙන් රියදුරට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර මුදාහැර තිබෙනවා. හක්මන දෙසට ධාවනයේ වූ රථය විනාඩි 10කට පමණ පසුව නැවත පැමිණ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් යට කර පලා ගිය බවයි පොලිසිය පවසන්නේ. මෙහිදී පොලිස් කොස්තාපල් වරයෙකු මේගොස් සැරයන් වරුන් දෙදෙනෙකු බරපතල තුවා ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. කලුතර මග්ගුණ ප්‍රදේශයේදී මුහුදේ ගසාගෙන ගිය දැරියන් දෙදෙනාගේ සිරුරු මග්ගුණ වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා. බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මංගල උත්සවයකට සහභාගී වීමෙන් පසු මග්ගුණ වෙරළ තීරයට පැමිණ තිබෙනවා. එහිදී කුඩා දරුවන් රළපාගමින් සිටියදී කුඩා දරුවන් 4 දෙනෙකු සහ වැඩිහිටියෙකු මුහුද රළට හසු වී ගසාගෙන ගියා. එහිදී ළමයින් දෙදෙනෙකු සහ වැඩිහිටියා බේරා ගැනීමට හැකි වූ අතර සෙසු දැරියන් දෙදෙනා බේරා ගැනීමට නොහැකි වුණා. වයස අවුරුදු 10ක් සහ 15ක් වන එම දැරියන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන මග්ගුණ වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බවයි පොලිසිය පවසන්නේ. තම රජයක් යටතේ ඉදිරියේදී ජනතාවට සහන රැසක් ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෑගල්ල පැවති ජනහමුකදී ඒ මහතා මේ බව කියා සිටියා. කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අබන් පිටියේදී පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සඳිත් සමරසිංහ මහතා එය සංවිධාන කර තිබූ අතර මෙවර මැතිවරණයට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ද ඊට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයට තමයි කොරෝනාව පාලනය කරන්නේ, ගෙදර සෞඛ්‍ය හදන්නේ, ගෙදර ආර්ථිකය හදන්නේ, විදේශ විනිමය නැහැ, ආපහු ජනතාව ඇතේ මුදල් දාන්න. ඒකයි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මොකද අපිවද කණ්ඩායමක් දාලා තියෙන මොකක් අයක අලුත් මූණ ඕනේ කියලා. නැත්තම් ඔක්කොමලා දියවන්න වලට දාලායි දායි කියලා. ඉතින් මං ඉත ඕක කරොත් පරිසර දූෂණය මොකද්ද කියලා බලන්න අපි 225ම දැම්මු. විදේශයන්හි සිට මෙරටට පැමිණීම තාවකාලිකව හිටවීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර මෙරටින් හමු වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 2646ක් දක්වා ඉහළ ගියා. සක්‍රිය කොරෝනා ආසාදිතින් ගණන 654ක්. කන්දකඩු මැදස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා. කන්දකඩු පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මැදස්ථානයේ සම්බන්ධ වෙච්ච කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේදී 27ක් හැටියටයි වාර්තා වුණේ. එයින් 14 දෙනෙකුම උපදේශකයන් සහ ආපු අයවලුන්, ඒත් එක්ක 11 දෙනෙකු එහි සිටින රැඳවියන්, ඊට අමතරව රාජාංගනේ ප්‍රදේශය ආරක්ෂණ තිබෙන ඒ පවුල් වලින් තව දෙදෙනෙක් වාර්තා වුණා. පිටරටවල් වලින් පැමිණි අයවලුන් දෙදෙනෙක්, මාලදිවයිනේ සිට පැමිණි 22 දෙනෙකුත් මේ ඇතුළුව ඊයේ දවසට
විසි නම දෙනෙකු හැටියට වාර්තා වෙලා තිබ්බා. මේ වන විට කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ සිටපු සියලුම සහ රැඳවියන් සියලු දෙනාගේම PCR පරීක්ෂණ අපි මේ වන විට අවසන් කරලා තිබෙනවා. ඒ අනුව තමයි වාර්තා ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව නිමාඩු ගොස් සිටපු අයවලුන් සියලු දෙනාම නැවත කැඳවලා ඔවුන් නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ අයවලුන් PCR පරීක්ෂණ බොහොමයක් අපි කරලා තියෙනවා. අද දිනේ මම හිතන්නේ මේ පරීක්ෂණත් අවසන් කර ගැනීමට හැකියාවක් ලැබෙයි. ඊට අමතරව ඔවුන් දැක බලා ගැනීමට ආපු අයවලුන් සියලු දෙනාමත් අපි මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරලා තිබෙනවා. විදේශයන්හි සිට බෝට්ටු මගින් කිසිවෙකුටත් මෙරටට පැමිණීමට ඉඩක් නොමැති බවයි යුදහමුදාපතිවරයා පෙන්වා දුන්නේ. මේත දින කිහිපයකට ඉස්සෙල්ලා හතර දිනක් මේ ආකාරයෙන් බෝට්ටුවෙන් ආවා. ඒ හතර දිනාම නාවික හමුදා විසින් සොයාගෙන ලැබුවා ශ්‍රී ලංකා මුහුදු තීරය ඇතුළු වහම. ඒ ආකාරයෙන් නාවික හමුදාව උතුරු මුහුදු තීරය සම්පූර්ණයෙන් තර කළා තිබෙනවා. ඊට අමතරව අපි ගුවන් හමුදාවෙත් ගුවන් යාන පිටින් විට රැකී කරනවා, විමර්ශනය කරනවා. ඊට අමතරව යුද හමුදාව මේ ලෑන්ඩ් කරන්න පුළුවන් කියලා බෝට්ටුවක් ඇවිල්ලා එන්න පුළුවන් සියලුම ස්ථාන අපි රැකවා තිබෙනවා. කෙසේ වෙතත් विदेश කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේ. කම්බක්කාඩු පුනරුත්ථාපන කඳවුරේ ඇතිවෙච්ච සිද්ධිය සමග අපිට තියෙන ගැටලු කීපයක්. ඒක තමයි මේ සිද්ධියට අදාළ සියලුම දෙනාව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ යුතුයි. ඒ වගේම ඔවුන්ව PCR පරීක්ෂණවලට භාජනය කළ යුතුයි. ඊට අමතරව තීර වශයෙන් කොවිඩ් ආසාදනයේ වූවායි කියන පිරිසව විශේෂ ආරෝග්‍ය ශාලාවක යවා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සැලැස්විය යුතුයි. මේ කාරණා නිසා දවස් කීපයකට අපේ රජය මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. අපිට මේ අවස්ථාවේදී පිටරටින් විශාල පිරිසක් ගෙන්වීමට හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා තමයි තීරණය කරලා තියෙන්නේ දින කීපයකට මේ පිටරටින් එන ගුවන් ගමන් తాවකාලිකව අතිහිටවලා නැවත වතාවක් ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය යහපත් අතර හැරිච්ච ගමන් විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ව නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. ඉතින් මේක දින කීපයකට පමණක් පසුදැමීමක් නිසා සම්පූර්ණයෙන් නවත්වීමක් නෙවෙයි. ජනතාව අනීත බියක් ඇති කරගත යුතු නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු පිළිපදිමින් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ. දිවයින පුරා ශ්‍රේෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂකාංශ එකතුව මේ සියලුම රෝගීන් මේ වන විට හොයාගෙන අවශ්‍ය කටයුතු සඳහා ඔවුන් යොමු කරලා PCR පරීක්ෂණ සිදු කරමින් තියෙනවා. ඒ වගේම ආශ්‍රිතයින් සියලුම දෙනා නිරෝධායනයට ලක් කරමින් තියෙනවා. සොයන් නිරෝධායනයට සහ නිරෝධායන මධ්‍යස්ථානවල. ඒ වගේම මහජනතාව මේ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් ඉතාම වැදගත් වෙන්නේ මේක තීරණාත්මක මොහොතක් සහ අවදානම් මොහොතක් නිසා තමන් තමන්ගේ නිවසයන් සහ අසල්වැසියන්ගේ ආරක්ෂාව ගැන හිතලා COVID-19 වළක්වා ගැනීම හා සෞඛ්‍යාංශ ලබා දීලා තියෙන මාර්ගෝපදේශ නිසි අයුරින් අනුගමනය කරන්න කියන එකත් අනවශ්‍ය විදිහට සැරිසරන එක වහාම අත්හිටවල ආරක්ෂිත ක්‍රමවේද සියල්ලම අනුගමනය කරන්න කියලත් අපි මහජනතාවගෙන් ඉල්ලනවා. රජය පාර්ශවයෙන් සියලුම මැතිවරණ රැස්වීම අවලංගු කරලා මහජනතාවට ආරක්ෂාව සලසන්න කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් දේශපාලන පක්ෂ සහ කුඩා කණ්ඩායම් සියල්ලම ඔවුන්ගේ මැතිවරණ රැස්වීමුත් මේ ආකාරයෙන්ම අවලංගු කරලා ප්‍රචාරක කටයුතු ජනමාධ්‍ය හරහා සහ ආරක්ෂිත ක්‍රමවේද හරහා කරයි කියලා. රාජාංගනේට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව උතුරු මැදපළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා සඳහන් කළා. අද වෙනකොට රෝගීන් 14 දෙනෙක් මේ රෝගයෙන් පෙළෙන බවට අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී වසම් 4කට ප්‍රධාන කොට සලකා සංචරණයේ සීමා කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ප්‍රධාන ගම් කීපය පවුල් 67ක් පමණ ඉන්නවා. ඒ කණ්ඩායම් වෙනම නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුල් කරලා ඔවුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් යෙදීම සඳහා කටයුතු කරන බලාපොරොත්තුවක් තියෙනවා. පිටට යන එක වළක්වා ගැනීමටත් රාජාංගනයට ඇතුළට එන කට්ටිය වළක්වා ගැනීම සඳහා පොලිසිය සහ හමුදාව යොදලා පාලනය කරලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී PCR පරීක්ෂණ 48ක් ඊයේ සිදු කෙරුණා. ඒ පසුගියදා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ හබරදුව උපදේශකවරයා ඇසුරු කළ පුද්ගලයන් 33 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ හීනට ගලදී අද සිදු කෙරුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි සූර්යවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවාඩු සඳහා නිවසට පැමිණ නැවත රාජකාරී සඳහා පිටත්ව ගොස් තිබෙනවා. එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වුණා. කෙසේ වෙතත් දෙවන වර සිදු කළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී නොමැති බවටයි හෙළිවැත්තේ. ඔහුගේ සමීපතමයන් 28 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට ලක් කිරීමට සූර්යවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ලෝපුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව දින 5ක් තුල මිලියනකින් ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය කළ විශ්ලේෂණයකින් හෙළිව තිබෙනවා. මාස 7කට ආසන්න කාලයක් තුල කොරෝනා වෛරසයෙන් ලෝකයේ දැඩි විනාශයක් සිදු වෙති අතර එහි අනාගතයේද පැහැදිලි නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනම් ගේබ්‍රියසස් පවසන්නේ. පොදු ජනතාවගේ හතුරා කොරෝනා වෛරසයේ වත් ලොව රටවල් රැසක්ම එය මර්ධනය කිරීමේදී වැරදි මම්පෙත්වල ගමන් කරන බවයි ඔහු වැඩිදුරටත් පින්වා දෙන්නේ. මූලික සෞඛ්‍ය ආරක්ෂණ විධි පිළිපැදීම සිදු නොකළහොත් තවදුරටත් තත්ත්වය උත්සන්න වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. COVID-19 හෙවත් නවය කොරෝනා වෛරසය මෙවැනි විට ලෝපුරා 1,32,40,715 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 77,07,191ක්. වෛරසයේ ආසාදනය හේතුවෙන් මරණ 5,75,601ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන වෛරසයේ ආසාදිතින් හා මරණ සංඛ්‍යාව වේගෙන් ඉහළ යමින් පවතින බවට ඒ රට සෞඛ්‍ය අංශය අනතුරු අඟවනවා. ගත වූ පැය 24ට පමණක් ඉරටින් වාර්තා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 28,179ක් වන අතර මරණ සංඛ්‍යාව 540කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර බොලිවුඩ් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකට වෛරසයේ ආසාදනය වීම ලෝපුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් බවට පත්ව තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව තුන්වනුවට වැඩිම බලපෑම් එල්ල වූ ඉන්දියාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 9,07,645ක් වන අතර මරණ සංඛ්‍යාව 23,727ක් ලෙසයි සටහන් වන්නේ. ඊයේ දිනේදී ඇමරිකාවෙන් ආසාදිතින් 65,488ක් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට මුළු ආසාදිතින්ගේ සංඛ්‍යාව 34,79,483ක් ලෙස වාර්තා වනවා. මරණ සංඛ්‍යාව 138,247ක්. මේ අතර මිලියන 40ක පමණ ජනතාවක් ජීවත් වන කැලිෆෝනියා ප්‍රාන්තයේ යලි දැඩි නිරෝධායන නීති පැනවීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා. දැඩි ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින කැලිෆෝනියාවේ මිලියන 2.6ක පිරිසකගේ රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 770ක්. ඊයේ දින තුල පමණක් සොයාගෙනුණු නව ආසාදිතින් 21,783ත් සමගින් බ්‍රසීලයේ මුළු ආසාදිත සංඛ්‍යාව 18,87,959ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 73,000කට ආසන්න වී තිබෙනවා. කොවිඩ් වෛරසය හේතුවෙන් ලෝපුරා සාගින්න උත්සන්න වනු ඇති බවට ජගත් සංවිධාන වාර්තාවක් පෙන්වා දෙනවා. ඒ අනුව මේ වසරේදී ලොව සෑම පුද්ගලින් 9 දෙනෙකුගෙන් 1 අයෙකුට සාගින්නෙන් පිළීමට සිදුවනු ඇති බවයි ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ජගත් සංවිධාන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. නාවික හමුදාපති පියල්ද සිල්වා මහතා අද්මිරාල් තුරේට උසස් කර තිබෙනවා. නාවික හමුදාපති පියල්ද සිල්වා මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් දුරේට උසස් කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම උසස් වීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරන පියල්ද සිල්වා මහතා හෙට 136 වසරක සේවා කාලය නිම කරමින් දුරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වුණා. මෞබිම වෙනුවෙන් කළ විශිෂ්ට මෙහෙය අගය කරමින් ජනාධිපතිතුමා පියල්ද සිල්වා මහතාගේ විශ්‍රාම දිවියට සුබ පැතුම් එක්කලා. මැතිවරණ වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස් 20:20 ජනමතය විශේෂාංකයෙන්. ඔහොට්ටුව 14:14:15 මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්තිටවන. අපි දැනගන්න කැමති නියම හේතුව මේ මැතිවරණ සටහන අත්තිටවන්නේ මේ විදිහට. මැතිවරණය පරදෙන්න නිසාද එහෙම නැත්නම් සටහන අත්හැරලාද මට පේන විදිහට මේ දවස් තුනක් අත්තිටවලා තියෙන්නේ සජිත්ගේ ජයග්‍රහණය පේනන නිසා කියන එක මට හිතෙනවා. මේගොල්ලෝ ඉන්නේ මැතිවරණ ඕන 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 කියලා.
කිසිම අවධානමකට අපේ ජනතාව ලක් කිරීමට අපි පක්ෂයක් හැටියට ආණ්ඩුවක් හැටියට සූදානම් නැහැ. මේ නිසා තමයි අපි තීරණයක් කරන් තියන්නේ දවස් 3කට අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහභාගී වන රැලි හා රැස්වීම తాවකාලිකව අත්හිටුවීමට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ ජනතාවගේ සෞඛ්‍ය. අන් සියලු දේවල් ඒකට දෙවනි ස්ථානයක් ගන්න. අපිට මේ සම්බන්ධ තිබෙන ප්‍රායෝගික ප්‍රශ්නය තමයි විශාල සෙනගක් එනවා. සීමා කරන්න හරි අමාරුයි. විශාල උද්‍යෝගයක් තිබෙනවා. ඉතින් ඒ තත්වය තුළ තමයි මේ තීරණය ගත්තේ. නවතවතාවක් කොරෝනා රෝගී රැල්ලක් මතුවලා තියෙනවා. මහමැතිවරණේ කල් දාන්න වේද කියන කාරණේ සම්බන්ධ අපට අදහසක් කියන්න තමයි අමාරුයි. අපි කැමති මැතිවරණේ තියෙනවා නම් මොකද මේ මැතිවරණ කල්දම තමයි ඉන්න බැරි නිසා. එවකට නායකයා එයා ආණ්ඩුව පීටෙවුවම එයාට තේරුන්නේ නැහැ. අවුරුදු 40ක් දේශපාලන පරිණතය කියුවට විපක්ෂ දීර්ඝ කාලයක් ඉඳලා අපි ආණ්ඩුව පීටෙවුවම ඒ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම පාක්ෂිකව ඇවිල්ලා දරුවන්ට රස්සා ඉල්ලනවා කියන අපේ පක්ෂ නායකයා මොකද කරේ වැඩියෙන්ම රැකියාවට ඉල්ලීම තියෙන ඒ අමාත්‍යාංශ පෙට්‍රෝලියම් එක වරාය ප්‍රවාහන ඊළඟට කෘෂිකර්ම ඊළඟට සමෘද්ධි පවා මේ ඔක්කොම දුන්නා ශ්‍රී ලංකා ඉදිරිපත් පක්ෂ මන්ත්‍රීවරු ඒගොල්ලෝ දිගට හරහාට රස්ස දුන්නා එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු නිකන් උඩ බලාගෙන හිටියා UNP දෙකට කැඩුනේ ඒගොල්ලන්ට ආණ්ඩුව හරියට කරගන්න බැරුව ආණ්ඩුව ඇතුළෙම කණ්ඩායම් අනිත් පාර්ශ්වයත් එක්ක ඩීල් දැම්මයි කියලා ඒගොල්ලොම දැන් අභ්‍යන්තරිකව චෝදනා නගනවා. ඉතින් ඒගොල්ලන්ගේ තිබිච්ච දුබලතාවය නිසා පක්ෂ දෙකට කැඩුනා මිසක් වෙන වෙන කතා කියලා දැන් ඒකට උත්තර හම්බෙන්නේ නැහැ. සජිත්තාවත් රනිල්ලාවත් රටේ ජනතාවගේ ආර්ථිකය හදන්න බැහැ කියන එක අහුගේ කාලේ ඔප්පු කරලා තියෙනවා. සෝබිත හාමුදුරුවෝ රනිල් වික්‍රමසිංහට ගිහින් කිව්වා එක්සත් ජාතික පක්ෂය තමයි විපක්ෂයේ ප්‍රධානම දේශපාලන පක්ෂය. මට දෙනවා අපේක්ෂකයෙක් උඹලගේ. අපි මේක දන්නේ පස්සේ. කලින් දන්නවනම් මිනිහව 2015 වෙම අපි පන්නන. මිනිහකව මට ඉල්ලන්න ඕනේ චා. සෝබිත හාමුදුරුවෝ කිව්වා බෑ. ඔබතුමාට ඉල්ලලා දිනන්න බෑ. ඔය පක්ෂෙන් වෙන කෙනෙක් දෙන්න මට. එක්ක කරූ ජයසූරි එක්ක සජිත් ප්‍රේමදාස. මොකද රනිල් වික්‍රමසිංහ ගත්ත තීරණේ. මට දෙන්න නැත්තම් මම එක්සත් ජාතික පක්ෂෙන් අපේක්ෂකයෙක් දෙන්නේ නැහැ. ඔන්න ගියා සම්මාදමේ අපි. ගිහිල්ලා අර කොහෙවත් හිටපු කෙනෙක් ගෙනල්ලා මේකින් දෙව්වා. ජයජාත මහත්තයා දක්ෂයටයි පෙර දුන්නේ. ඒක වෙන නායකව හදන්න ගියේ නැහැ ජය. හැදෙන නායකට ඉඩ දුන්නා. මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන කෙනාට ඉඩ දුන්නා. මේකයි පක්ෂ නායකත්වය කියන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පක්ෂ නායකයා වුණා. එක්සත් ජාතික පක්ෂය ඉඳපු හොඳම ටික ඔක්කොම අයින් කළා. තමන්ගේ කියලා කණ්ඩායමක් හදන්න හැදුවා. දක්ෂයෝට තරන් රුදී නිකන් තමන්ට කියලා හිතවත් කණ්ඩායම් හදන පක්ෂයක් ගෙනියන්න බෑ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයට උනේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය අද වැටිච්ච තත්ත්වය ගැන කනගාටු. නොවැම්බර් 16 ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙච්ච තැන ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරා රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් බන්දේශයක තියලා බලය. දැන් ලැජ්ජ නැතුව එන ආපහු ඡන්දෙ ඉල්ලන්නේ. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ විපක්ෂ කාර්යභාරය සම්පූර්ණයෙන් අත්හැරියා. ආණ්ඩු කාර්යභාරය සම්පූර්ණයෙන් අත්හැරියා. එහෙම අත්හැරලා තමයි අද ඡන්දෙ ඉල්ලන්නේ. UNP දෙකක් තියෙනවා. ටෙලිෆෝන් UNP හා අලියා UNP. මේ දෙකම දැන් ප්‍රසිද්ධිය කියනවා. තුනෙන් දෙකක් මහින්දට ලැබීම නවත්තන්න තමයි දැන් සටන කියලා. දේශපාලන වශයෙන් කල්පනා කරන්න. ඒ කියන්නේ මොකක්ද? පරාජය පිළි අරගෙන ඉවරයි ආණ්ඩුව යනවා මහින්දට. මන්ත්‍රීවරු ගාන විශාල ගාණක් එනවා. තුනෙන් දෙකක් එන එක වළක්ව ගන්න කියන්නේ 150ට කිට්ටු කරන දේ වළක්ව ගැනීමේ සටනක් විතරයි මන්ත්‍රීකම ඉල්ලන්නේ. මැතිවරණේ පරාජය පිළි අරන් තිනවා මේ දෙගොල්ලම. පරාජය පිළිගත්ත මේ අයට ජනතා සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එසමගින් දිවා ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.